නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මැතිතුමා පැහැදිලි කරනවා. පළවෙනි කාරණේ තමයි මේ අසත්‍ය ප්‍රචාර ගෙන යන පුද්ගලයන් පිළිබඳව. අපි ඊයේත් සඳහන් කළා මෙවැනි පුද්ගලයෝ 23 දෙනෙක් ගැන අපි පරීක්ෂණ පවත්වනවා කියලා. ඒ අනුව දැන් ප්‍රධාන වශයෙන්ම පුද්ගලයෝ දෙන්නෙක් ගැන අපිට අනාවරණය වුණා. ඒ පුද්ගලයෝ දෙන්න ගැන සඳහන් කරනවා නම් එක පුද්ගලයෙක් තමයි මේ නිමින්ද පියදර්ශන නැමති පුද්ගලයෙක්. ඔහු විසින් දැන් දින කීපයක සිට සමාජ මාධ්‍ය ජාලාහරහා නිකුත් කරලා තිබුණා ශ්‍රී ලංකා ලංකාවේ කොරෝනා මරණ 3යි IDH 2යි පොළොන්නරුවේ 1යි මේ ආදී වශයෙන් සඳහන් කරලා විවිධ ආකාරයට බොරු මත සමාජගත කිරීමේ උත්සාහයක නිරත වෙලා තිබුණා. අනෙත් පුද්ගලයා තමයි දුෂ්මන්ත අමිල නැමැති පුද්ගලයෙක්. ඔහුත් ඒ ආකාරයටම මේ සම්බන්ධ බොරු ප්‍රචාර මගින් ජනතාව යම් ආකාරයකට කුපිත කරවීමට ජනතාව අතර වෛරයක් ඇතිකරන්න සෞඛ්‍ය බලධාරීන් මේ නිරෝධායන කටයුතු සිදු කරන අය සමග ප්‍රශ්න ඇති කිරීමේ තත්ත්වයක් ඇති කරලා තිබුණා. මොවුන් දෙන්න අපි අඳුනාගත්තා, පරීක්ෂණ පැවැත්වුවා. මේ දුෂ්මන්ත නැමැති පුද්ගලයා අද දින රාගම් ප්‍රදේශයේදී දහවල් 11ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්න ලැබුවා. ඒ වගේම නිමින්ද ප්‍රියදර්ශන නැමැති පුද්ගලයා බණ්ඩාරගම් ප්‍රදේශයේදී අද පාන්දර 4:30ට පමණ අත්අඩංගුවට ගන්න ලැබුවා. මොවුන් සිදු කරන ලද මේ ක්‍රියාව සම්බන්ධයෙන් පරිගණක අපරාධ පනත වගේම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව ඔවුන්ට විරුද්ධව ඉදිරි නීතිමය කටයුතු කරනවා. ඔවුන් කොළඹ ප්‍රධාන මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙවැනි වැරදි පරිගණක අපරාධ පනතට අනුව අධිචෝදනීය වැරදි, එනම් මහාධිකරණයක නඩු පැවරීමෙන් අනතුරුව දඬුවම් කළ හැකි වැරදි, ඒ අනුව මේ පුද්ගලයන් දෙදෙනාට එරෙහිව ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ එක් පුද්ගලයෙක් සැලුන් එකක සේවකයෙක් හැටියට කටයුතු කරන තැනැත්තෙක් බව අනාවරණය වෙන්නේ, අනෙක් තැනැත්තා ත්‍රිරෝද රාත්‍රියදුරෙක් බවට අනාවරණය වෙලා තියෙනවා. දැන් මේ දෙදෙනා විතරක් නෙමෙයි, අපේ අවධානය යොමු වෙලා තියෙනවා අද වෙනකොට තවත් පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් සම්බන්ධව අපි ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා. ඒ වගේම ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ රෝග තත්ත්වයක්, ව්‍යසන තත්ත්වයක් යටතේ රටේ ජනතාව හැම අවස්ථාවකදීම විමසිල්ලෙන් පසු වෙන වෙලාවකදී මෙවැනි අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට කරන මේ උත්සාහයන් පිළිබඳව අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. මේ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. දෙවෙනි කාරණේ තමයි විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාත් සඳහන් කරපු ආකාරයට පසුගිය 11 වෙනිදා පුද්ගලයින් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණියා. ඔවුන් දෙදෙනාම ශ්‍රී ලාංකිකයෝ. ඒ පැමිණි පුද්ගලයින් දෙදෙනා යුරෝපයේ රටවල් 4ක සංචාරය කිරීමෙන් පසුව තමයි පැමිණියේ. ඒ පැමිණි දිනම හෝ ඊට පසු දිනම මේ පැමිණි එක් පුද්ගලයෙක්ට සැකයක් ඇති වුණා ඔහුට මේ වෛරසය ආසාදනී වී ඇති බවට. ඒ අවස්ථාවේම ඔහු අංගොඩ ඒ බෝවන රෝග පාලනය කිරීමේ රෝහල වෙත ගොස් ඔහු විසින්ම ඉදිරිපත් වුණා. ඒ අනුව ඔහුට ඒ රෝගය වැළඳිලා තියෙන බව අනාවරණය වෙලා තිබෙනවා. දැන් මේ සමග පැමිණි අනිත් පුද්ගලයාටත් මේ පිළිබඳව ඔහු විසින්ම දැනුම් දුන්නා මේ තත්ත්වය ගැන. ඒ විතරක් නෙමෙයි, ගල්කිස්ස සෞඛ්‍ය වෛද්‍ය රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා, ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඔවුන් විසින් දැනුම් දීම් කළා. නමුත් ඔහු ඒ දැනුම් දීම් කිසිවක් ගණන් ගත්තේ නැහැ. ඔවුන් මගහරිමින් කටයුතු කළා 12 වෙනිදා, 13 වෙනිදා, 14 වෙනිදා කියන මේ දවස් තුනම. පසුව අපිට විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම යවන්න සිද්ධ වුණා මේ පුද්ගලයා ගැන හොයලා බලන්න. දැන් ඇත්ත වශයෙන්ම මේ පුද්ගලයා ඔහු පිළිබඳව විතරක් නෙමෙයි, ඔහුගේ දරුවෝ ගැනවත් හිතුවේ නැහැ. තමුන් එක්ක විදේශයේ ඉඳලා පැමිණි පුද්ගලයාට මේ රෝගය ආසාදනය වෙලා තිබෙනවා නම් මටත් මේ රෝගය ආසාදනය වෙලා ඇති බවට ඔහුට සැක කරන්න තිබුණා. ඒ විතරක් නෙමෙයි, ඔහුට ඒ රෝග ලක්ෂණ සියල්ලක්ම තිබුණා. ඔහුට මේ ඔබ දකින මාධ්‍ය හරහා දකින මේ රෝගයට අදාළ රෝග ලක්ෂණ, කැස්ස, ඒ වගේම නාසය බරගතිය උන මේ සියල්ල තිබුණා. නමුත් ඒවා ඔහු කිසිවක් ගණන් ගත්තේ නැහැ. අවසානයේදී ඔහු දැනට ඒ රෝහල වෙත යවලා ප්‍රතිකාර ලැබුණා. ඔහුටත් මේ රෝගය වැළඳලා තියෙන බවට අනාවරණය වෙලා තිනවා. නමුත් ඔහුගේ බිරිඳත් ඔහු චේතනාන්විතවම මෙම ප්‍රතිකාර ගැනීමෙන්
වැලකුණා. ඒවගේ මොහු ස්ථාන කීපයට ගොස් තියනවා රහසිගතව ප්‍රතිකාර ලබා ගැනීමට. දැන් අද දිනේදී අපි මේ සම්බන්ධව කටයුතු කරා. ඔහු දැනට ප්‍රතිකාර ලබනවා. ඔහුගේ බිරිඳ නිවසේ යම් ආකාරයක නිරෝධායන කටයුත්තකට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ලක් වෙලා තිනවා. නමුත් ඔහුටත් ඔහුගේ බිරිඳ යන දෙදෙනාටම විරුද්ධව ගල්කිස්ස අධිකරණයේ අද දින නඩු කටයුත්තක් ආරම්භ කළා. දැන් මේ සඳහා යම් ආකාරයකට ඔහු භාවිතා කරපු මෝටර රථ වැනි චංචල දීපල වගේම නිශ්චල දීපල සම්බන්ධයෙනුත් රෝග නිශ්චල දීපල සම්බන්ධයෙනුත් නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත වගේම ඊට අදාළ රෙගුලාසිය යටතේ අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමේ දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ අය විතරක් නෙමේ තවත් මේ ආකාරයටම යම් කෙනෙක් අපිට හමු වුණොත් අපට තොරතුරු ලැබුණොත් අනිවාර්යෙන්ම ඒ අය සම්බන්ධයෙනුත් නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊළඟ කාරණේ තමයි විශේෂයෙන්ම පසුගිය පළවෙනිදාත් දහවෙනිදාත් අතර කාලය තුළ යම් යම් රෝගිය වැළඳී ඇති බවට ප්‍රකාශිත රටවල් වලින් පැමිණි ඒ වගේම සංචාරක මගපෙන්වන්නෙකුට මේ රෝගය වැළඳුණා ඔහුත් සමග ඇසුරු කළ කියන පුද්ගලයින් සහ මේ සියලු කාරණාවලට අදාළව පුද්ගලයින් 880 දෙනෙක් අපි හඳුනාගෙන තියෙනවා විදේශ රටවලින් පැමිණි අය ඒ වගේම මේ සංචාරක මගපෙන්වන්න සමග ඇසුරු කළ 51 දෙනෙක්. ඉතින් ඒ අයත් අපි හඳුනාගෙන තියෙනවා ඒ ලිපිණියන් හඳුනාගෙන තියෙනවා. දැන් අද දිනේදී විශේෂයෙන්ම පොලිසිය පොලිස්පතිතුමා තීරණයක් ගත්තා මෙන්න මේ ආකාරයට අවවාද පත්‍රිකාවක් විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේත් අනුමැතියට යටත්ව එතුමත් සමග එකතු වී තමයි අපි මේ පත්‍රිකාව නිර්මාණය කළේ ඔබට මේක පිටපතක් ලැබෙනවා මේ පත්‍රිකාව එවැනි අඳුනාගත් ස්ථානවල අපි අලවා තබනවා මෙහි තියෙන ආකාරයට ඔවුන් කටයුතු කරන්න ඕනේ මේ උපදේශවලට පරිබාහිරව කටයුතු කරොත් ඒ අයට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කිරීමට අපි දැඩිව බලාපොරොත්තු වෙනවා මේ උපදේශ පත්‍රිකාවේ පිටපත මේක ඇත්තටම ස්ටිකරයක් මෙහි පිටපතක් ඔබට ලැබෙනවා මේක එක් පැත්තකින් නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධව සඳහන් වෙනවා අනෙක් පැත්තෙන් මීට අදාළ නීතිමය තත්ත්වයන් සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් සැකසහිතව අපි අඳුනාගත්තොත් ඒ අඳුනාගත් අය මේ උප ඒමයි ස්ථානයේ මේ උපදේශ පත්‍රිකාව අපි අලවනවා මේ ස්ටිකරය සමග එයින් පිටස්තරයට පණිවිඩයක් දෙනවා මේ ස්ථානය නිරෝධායනයට ලක්වන ස්ථානයක් කියලා ඔවුන්ට සහයෝගය දක්වන්න ඕනේ පිටස්තරය ඒ ස්ථානෙට යාමෙන් වැළකීලා ඒ වගේම නිවසේ ඉන්න අය මෙහි තියෙන උපදෙස් පිළිපැදීමට කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අපි තවත් පත්‍රිකාවක් මුද්‍රණය කරලා තියෙනවා පොදු ස්ථානවල ඇලවීම සඳහා එයත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේත් අපෙත් එකඟත්වය ඇතිව නිර්මාණය වූ එකක්. එහිත් එයත් ස්ටිකරයක්. එහි සාමාන්‍යයෙන් පොදු මහජනතාවට මේ රෝගය වැළඳුණු හෝ නොවැළඳුණු හෝ සැක කරන හැම කෙනෙකුටම වැදගත් තොරතුරු රාශියක් සහ නීතිමය ප්‍රතිපාදන මෙහි ඇතුළත් වෙනවා. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා පොලිසිය අඛණ්ඩව මේ කටයුතු සිදු කරනවා. මේ නිරෝධායන ක්‍රියාවලියට අපි උපරිම සහයෝගය ලබා දෙනවා.